ආයි බව සොප්ටලන්තයට ඔයාල සාදරයෙන් පිළිගන්නවා. මං අද ඔයාලෙක් කතා කරන්නේ විශේෂ දෙයක්. සමාවිට මේ වෙනකොටත් ඔයාලා මේ ගැන දන්න ඇති. හැබැයි මං හිතනවා ගොඩක් දෙනෙක් මේ ගැන දන්නේ නැතුව ඇති කියලා. අපි Microsoft Word කියන ඇප්ලිකේෂන් එක පාවිච්චි කරද්දි තියෙන විශේෂ දෙයක් තමයි මං අද කතා කරන්න යන්නේ. ඒ තමයි මේලින් ෆන්ක්ෂන් එක. මේකෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් ඔයාලා ලියුම් එහෙම එනවා එකම ලියුම ගෙවල් කීපයකට නමුත් ඇඩ්‍රස් වෙනස් කරලා එයාලගේ තියෙන නම්ගම් වෙනස් කරලා ඒ වගේ විස්තරත් එක්ක ලියුම් එනවා. ඒ වුණාට අපි මේ ලියුම් එවන්නේ කොහොමද කියලා ඔයාලා සමහර විට දන්නේ නැතුව ඇති. මම අද කතා කරන්නේ ඒ ගැන. හරි. ඔයාලා දන්නේ නැතුව සමහර විට මේ ලියුම් එවන්නේ ඩේටාබේස් එකක තියෙන ඩේටා අරගෙන එකම ලියුමක් ටෙම්ප්ලේට් එකක් විදිහට හදාගෙන ආ ඩේටාබේස් එකේ තියෙන ඩේටා රෑන්ඩම් එකෙන් රෑන්ඩම් කරලා තෝරලා අරගෙන එවන එකක් කියලා අපි බලමු වර්ඩ් ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා කොහොමද ඒ දේ අපි කරගන්නේ කියලා. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මම මගේ Microsoft Word කියන ඇප්ලිකේෂන් එකේ new කියන තැනට ගිහිල්ලා එතනින් blank document එකක් open කරගන්නවා. එතකොට ඔයාලට පේනවා මේ විදිහට open වෙලා තියෙනවා. මම පළවෙනියෙන් ඔයාලට කියන්නම් මේක කරගන්න තියෙන්නේ කොතනින්ද කියලා. ඔයාලට පේන මේ මේලින් කියලා ටැබ් එකක් තියෙනවා. අපි ඒ ටැබ් එකට යන්න ඕන. ඒ ටැබ් එකේ තියෙනවා පළවෙනියෙන් අපි ඒකට ටෙම්ප්ලේට් එකක් හදා ගන්න ඕන. ඉතින් අපිට පුළුවන් මේ start mail merge කියන එකට ගිහිල්ලා අපිට ඕන විදිහට ටෙම්ප්ලේට් එකක් හදා ගන්න. මම හදා ගන්නම් letter එකක්. හරි. මම letter කියලා දුන්නට පස්සේ එයා මෙහෙම මේ විදිහට letter එකක් හදලා දීලා තියෙනවා. හරි. අපි ඊට පස්සේ කරගන්න ඕන මේ මේලින් වලට අපේ ඩේටාබේස් එකක් ක්‍රියේට් කරගන්න එක. ඒක මම Excel පාවිච්චි කරලා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපිට Access ඒ වගේ MySQL ඒ වගේ ඕනම ඩේටාබේස් එකක් මේක පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්වන්න ඕන හන්දා blank Excel sheet එකක් open කරගන්නවා. මම ඒකට විස්තර ටිකක් ඇතුළත් කරගන්න හදන්නේ. හරි. මම මේ විදිහට මගේ ඩේටාබේස් එක හදාගත්තා. ඔයාලට පුළුවන් මේ විදිහට පොඩි ඩේටාබේස් එකක් හදාගෙන මේක try කරන්න. ඊළඟට මම කරන්නන්නේ මේක link කරන එක. පළවෙනිින් මම save කරගන්න. File click කරලා save click කරන්න. ඊට පස්සේ my computer එකේ මම desktop එක තෝරලා මේක book 1 කියලා save කරනවා. හරි. මගේ ඒ file එක save වුණා. ගැටලුවක් නැහැ. ආයෙ මම නැවත මගේ Word document එක යනවා. ඊළඟ මම මේ select option එකේ use and action list ගිහිල්ලා මම ආ save කරගත්ත file එක තෝරලා ගන්නවා. හරි. ඔයාලට පේනවා මේ වගේ window එකක් එනවා. ඒකේ එයා අහනවා මේ මොකද්ද තියෙන table එක කියලා. අපි හදාගත්ත table එක මෙතනින් තෝරලා okay කරනවා. ඒතකොට ඔයාලට පේනවා කලින් මේ active වෙලා තිබ්බ නැති field එකක් අලුතෙන් active වුණා අපිට. එහෙම active වුණේ දැන් අපි ළඟ list එකක් තියෙන හින්දා. හරි. ඔයාලට පේනවා මේ කලින් active වෙච්ච නැති field එකක් දැන් මේ විදිහට active වෙලා තියෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ insert merge field කියන තැනට ගියාම අපි අර database එකේ දාපු none ටික, ඒ කියන්නේ අපේ column ටික මෙතනට මෙයා අරගෙන තියෙන ඔටෝ. ඊට පස්සේ මම හදාගන්නේ ලියුමක් හදාගන්න. මම පළවෙනියෙන්ම home එකට ගිහිල්ලා මේ පැත්තට align කරලා right align කරලා මම දැන් date එක දානවා. අයයි 23 දාන්න. right. ඊට පස්සේ enter කරලා මම මෙතෙන්ට address එකක් දානවා. මේ address එක දාන්නේ අපේ address එක මොකක් හරි a b c d e කියලා මම දාගන්න. හරි. ඊට පස්සේ මම ආයේ මේක left align කරලා මම මෙතෙන්ට address එකක් දාගන්නවා. මට ඕන මෙතන අර මම ලියුම යවන්න හදන කෙනාගේ address එක දාගන්න. හරි. මම ආයේ mailing වලට ගිහිල්ලා මෙතනින් address කියන field එක තෝරලා දෙනවා. එතකොට ආඩම මේ පේනවා මේ වගේ ලකුණු දෙයක් ඇතුලේ මේ address කියන එක පෙන්වනවා. හරි. ඊළඟට මම යනවා ගිහිල්ලා මම heading එකක් දාගන්න. ඔයාලා මේක ඔයාලට ඔයාලට පුළුවන් විදිහට හදලා බලන්න. ටයිටල් එකක් දාගත්තා මම.
මට තාම ඕනේ මේ ෆෝන් නම් ඇඩ්‍රස් එකට බලලා හැම ෆෝන් නම්බරෙත් දාගන්න. මම ඒක නෙමෙයි මේ ලින්ක් වලට ගිහිල්ලා ආයේ මෙතනින් ෆෝන් නම්බරේ දෙනවා. ඊපස්සේ මම මෙතන amount කියලා දාලා ආයෙත් මේලින් එක amount එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනව ඇති මං හදාගත්තේ මොන වගේ ලෙටර් එකක්ද කියලා. කියන්නේ මම මේ නිකන් ටයිප් නොකර වචන ටිකක් ගහලා තමයි මේ ලියුම හැදුවේ. එතකොට මෙන්න මේ තැන් වලින් ඔයාලට පේනවා මං අර ඩේටාබේස් එකෙන් තියෙන තැන් ටික මෙතෙන්ට ලින්ක් කරලා තියෙනවා. ඇඩ්‍රස් එක, ෆෝන් නම්බරේ, amount එක ඒ ටික. හරි, අපි බලමු දැන්. දැන් තමයි ලස්සන වැඩේ තියෙන්නේ. මෙතනින් ගිහිල්ලා finish and merge වලට ගිහිල්ලා edit individual document ඒ දුන්නට පස්සේ අපිට පෙන්වනවා මෙයාගෙන් මේ merge to new documents කොහොම documents ටික හදාන්න කියලා. all තියෙනවා, current record තියෙනවා, නේද, form 2. ඒ කියන්නේ අපිට පුළුවන් මොන පිටුවේ ඉඳලා මොන පිටුවේද, එහෙම නැත්නම් ඔක්කොම ටික කියලා. මම ඔයාලට පෙන්වන්න ඕන හින්දා ඔක්කොම ටික දාලා ඕකේ කරන්න. ඔයාලට පේුණා. දැන් පේනවා මේ විදිහට පිටු කීපයක් මෙයා හදලා නම් තියෙනවා. මේ තියෙන්නේ මෙතන තියෙන පිටු 1 2 3 4 5 පිටු 6ක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ දාගත්ත රෙකෝඩ්ස් ටික තමා මෙයා මේ මෙතෙන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ පිටුවෙන් පිටුවේ රෙකෝඩ් වෙනස්. මේ කොළඹ ශ්‍රී ලංකා ඇඩ්‍රස් එක, ඊළඟ එකේ කැන්ඩි කැන්ඩි කෑගෝල් කැන්ඩි, ඒ වගේ මේ ඩොකියුමන්ට් එක අපිට පුළුවන් දැන් ඕන තැනක PDF එකක් විදිහට හරි Word ඩොකියුමන්ට් එකක් හරි විදිහට සේව් කරගන්න. අපි නමුත් අපි හැදුවේ එක ටෙම්ප්ලේට් එකක්. හැබැයි මේකේ හැදෙන හදලා ඉවර කරාට පස්සේ හැදෙන හැම ඩොකියුමන්ට් එකක්ම එකින් එකට වෙනස් කන්ටේන් තියෙනවා. ඔයාලට පැහැදිලි ඇති මේ මේලින් කියන ෆන්ක්ෂන් එකෙන් කොහොමද ලියුමක් අපිට ඕනෑ විදිහට කන්ටේන් වෙනස් කරලා හදාගන්න කියලා. මම හිතනවා ඔයා අද අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ ගැන දැනගන්න අනිත් අයටත් බලාගන්න, මේක ෂෙයා කරන්න, ලයික් කරන්න. පරණ ගැටලුවක් තියෙනවා නම් පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න.